ඔයා ටීවී එකේ හරි ඉන්ටර්නෙට් එකේ හරි ඒරියල් ෆුටේජ් එකක් දැකලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක රෙකෝඩ් කරලා තියෙන්නේ DJI drone එකකින්. හැබැයි මේ drone ප්‍රමාණයෙන් ටිකක් විශාලයි, ටිකක් සංකීර්ණයි, සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න අමාරුයි, ඒ වගේ මිලිනුත් ඉතාමත් අධිකයි. මෙන්න මේ හැම ප්‍රශ්නයකටම හරිම අපූර්ව විසඳුමක් ලබා දෙන drone එකක් DJI company එකෙන්ම හදලා තියෙනවා. මේ අලුත් drone එක නම තමයි DJI Mavic Pro. මේක ප්‍රමාණයෙන් ඉතාමත් කුඩයි. මේකේ තියෙන arms අතර නවන්න දිග අරින්න පුළුවන්. ඒවැය තමයි propellers හයි කරලා තියෙන්නේ. ප්‍රවාහණය කරනකොට මේ propellers ගලවන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා හින්දා. මේකේ කැමරා එක හයි කරලා තියෙන ඉස්සරහා කෙළවරේ. ඒ වගේම මේක ප්‍රමාණයෙන් කොච්චර කුඩා වුණත් DJI Phantom 4 එකේ තියෙන features හැම එකක්ම වගේ මේ drone එකේදීත් අපිට දකින්න හම්බ වෙනවා. DJI Mavic Pro එකේ තියෙන computing course 24ක්. මේකෙන් තමයි මේකේ හැම වැඩකටම අවශ්‍ය වෙන computing power එක ලබා දෙන්නේ. මේකේ GPS වගේම GLONASS support එකක් තියෙනවා. ඒ වගේම optical sensors 4කුත් තියෙනවා. GPS signal ටිකක් weak වෙලාවට මේ optical sensors පාවිච්චි කරලා සෑහෙන smoothly මේක fly කරන්න ඔයාලට පුළුවන් වෙයි. මේකේ range එක හැතැම්ම 4.3ක් විතර වෙනවා. උපරිම වේගය පැයට හැතැම්ම 40යි. එකපාරක් charge කරාට පස්සේ විනාඩි 27ක් තිස්සේ අහසේ ඉන්නත් මේ drone එකට පුළුවන්. DJI Mavic Pro එකේ තියෙන advanced autopilot system එකක්. මේක වැඩ කරන්නේ image recognition වලින්. ඉතින් මේ autopilot system එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ drone එකට කියන්න ඔයාගේ පස්සෙන් එන්න, එහෙම නැත්නම් ඔයාගේ පැත්තෙන් ගමන් කරන්න, එහෙම නැත්නම් ඔයාගේ වටේට ගමන් කරන්න, ඒ වගේ මේ විදිහට ගමන් කරන අතරේ ස්වයංක්‍රීයව video record කරන්නත්. ඉතින් මේ වගේ drone එකක් මේ විදිහට autopilot mode එකේදී ගමන් කරනකොට මේක අපිට තියෙන ගස් වල, ඒ වගේ building වල හැප්පෙන්න පුළුවන්. ඉතින් මේක වළක්වා ගන්න DJI Mavic Pro එකේ තියෙන sensors 4ක්. මේ sensors 4 පාවිච්චි කරලා අපිට තියෙන වස්තුන් වල ත්‍රිමාණ සිතියම ගොඩනගන්න මේකට පුළුවන්. ඒ වගේම පොළවට කොච්චර දුර තියෙනවද කියලා මැනගන්නත් පුළුවන්. ඉතින් මේ විස්තර ඔක්කොම පාවිච්චි කරලා පොළවේ හැපෙන්නේ නැතුව, ඒ වගේම අපිට තියෙන වස්තුන් වල හැපෙන්නේ නැතුව සෑහෙන smoothly ගමන් කරන්නත් මේ drone එකට පුළුවන්. DJI Mavic Pro එකට පුළුවන් ඉබේම අහසට යන්න, ඒ වගේම ගමන් කරන්න පටන් ගත්තු තැනට ආපහු ඉබේම එන්න. අපි මේකට කියන්නේ return home function එක කියලා. මේකට සාමාන්‍යයෙන් ගොඩක් drone පාවිච්චි කරන්නේ GPS. හැබැයි DJI Mavic Pro එකේ පල්ලෙහාට හයි කරපු වීඩියෝ කැමරා එකක් තියෙනවා. මේක අහසට යන්න පටන් ගත්ත ගමන් එතන පොඩි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ මේ drone එක ආපහු එනකොට මේ වීඩියෝ ක්ලිප් එක දිහා බලලා ඉතාමත් නිවැරදිව ගමන් පටන් ගත්ත තැනින්ම ආපහු ගොඩ බාන්නත් මේකට පුළුවන්. මේ drone එක කොච්චර පොඩි වුණත් මේකේ සෑහෙන powerful කැමරා එකක් තියෙනවා. මේකට 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්, ඒ වගේම high frame rate වීඩියෝ රෙකෝඩ් කරන්නත් පුළුවන්. මේක හයි කරලා තියෙන 3 axis gimbal එකකට, ඒ හින්දා කිසිම හෙලවීමක් නැතුව ඉතාමත් smoothly වීඩියෝ රෙකෝඩ් කරන්නත් පුළුවන්. හැබැයි මේකේ field of view එක DJI Phantom 4 එකත් එක්ක compare කරලා බලනකොට පොඩ්ඩක් narrow. ඒ කියන්නේ ගොඩක් wide angle shots වලට මේකෙන් ගන්න බැරි වෙයි. ඒ වගේම ගොඩක් reviewers ලා කියන විදිහට DJI Phantom 4 එකේ camera එකට වඩා මේ camera එකේ quality එකක් පොඩ්ඩක් අඩුයි. ඒ වගේම මේ drone එකේ control එකක් ප්‍රමාණයෙන් කුඩායි. මේක හරියට game console එකක තියෙන control එක වගේ. හැබැයි මේ drone එක fly කරන්න අවශ්‍ය joystick buttons හැම එකක්ම මේකේ high කරලා තියෙනවා. වගේ smartphone එක මේකට high කරලා viewfinder එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔය කැමති නැත්නම් මේ control එක පාවිච්චි කරන්න ඒ වෙනුවට වගේ smartphone එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් virtual joystick වගේම අනිත් controllers හැම එකක්ම තියෙනවා. ඒ වගේම මේක පාවිච්චි කරලා මේ drone එකේ autopilot mode එක මාරු කරන්නත් පුළුවන්. මේ control එකයි smartphone එකයි දෙකම නැතුව මේ drone එක පාලනය කරන්නත් පුළුවන්. ඒ hand gestures වලින් ඔයා මේ drone එකට අත වෙනුවොත් එහෙම ඉබේ මේ drone එක ඔයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඒ වගේම තවත් hand gestures කීපයක් පාවිච්චි කරලා photo එකක් ගන්න, ඒ වගේම මේකේ autopilot mode මාරු කරන්නත් පුළුවන්. මේ වෙනකොට drone racing සෑහෙන popular trend එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දාම DJI Mavic Pro එකේ තියෙන sports mode එකක්. මේක sports mode එකට දැම්මට පස්සේ මේකට පුළුවන් පැයට හැතැම්ම 40ක වේගෙන් ගමන් කරන්න. ඒ වගේම මේ වගේ drone එකක් race කරනකොට drone එකට පේන දේ ඒ විදිහටම ඔයාට පේන්න ඕන. ඉතින් ඒ දේ කරන්න DJI ලා හදලා තියෙන DJI goggle කියලා එකක්. ඒක පැලඳ ගත්තට පස්සේ drone එකට පේන දේ ඒ විදිහටම ඔයාට පේනවා. එතකොට සෑහෙන හොඳ drone racing experience එකක් ලබා ගන්නත් ඔයාලට පුළුවන් වෙයි. ඕගොල්ලෝ සමහර විට දන්නේ නැතුව ඇති මේ DJI කියලා කියන්නේ Chinese company එකක් කියලා. මේ DJI කියන අකුරු තුනේ තේරුම තමයි Dajiang Innovations කියන එක. මේගොල්ලෝ ළඟදී competition එකක් කරා Robo Masters කියලා. මේකේ ප්‍රධාන අරමුණුනේ ටෙක් නර්ඩ්ස් ලව එලියට අරගෙන ඒගොල්ලෝ සුපිරි තරු බවට පත් කරන එක. ඉතින් මේ ගැන වැඩිපුර විස්තර ඔයගොල්ලෝ දැනගන්න කැමති නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ DJI Mavic Pro එක කිසිම තාක්ෂණික දැනුමක් නැති කෙනෙක් වුණත් බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේක පාවිච්චි කළ ඉතාමත් අලංකාර aerial footage record කරගන්න පුළුවන්. නුදුරු අනාගතයේදී මේ Instagram එකේ, Facebook එකේ, YouTube එකේ විතරක් නෙමෙයි හැමතැනදීම මේ වගේ aerial footage අපිට දකින්න පුළුවන් වෙයි. මේ drone එක ලංකාවට ආවම රුපියල් 150,000ක් කියන්නේ 160,000ක් වගේ මුදලකට ඕගලන්ට මිලදී ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක න ඕගලන්ට හිතෙන දේවල්, ඕගලෝ දන්න දේවල් අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ, මගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechRack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.